ගිය සතිය අපි ගණිතයට කළේ බෙදීම නේද? පන්තියට සහභාගී වුණු නැති ළමයි වීඩියෝ එක බලන්න කියලා මම හිතනවා. බෙදීමේ දැන් ඔයාලට පුළුවන් වෙන්න ඕන සමසමව බෙදන්න උඩට අඩුවෙන් තිබෙන ඕනෑම ගොඩක් සමසමව බෙදන්න පුළුවන් වෙන්න. ඒ වගේම සමහර වෙලාවට බෙදීමේදී ඉතුරු නෑ නේද? සමහර වෙලාවට ඉතුරු වෙනවා. එකක් ඉතුරු වෙනවා. මෙන්න තුනේ සංඛ්‍යාවක්. ඔව්. බෙදනකොට අපි සමහර වෙලාවට එකක් ඉතුරු වෙනවා. දැන් 14 අපි හිතමු 9. ගෝල 9ක්. සමසමව බෙදන. ගෝල 9 සමසමව බෙදනකොට 4 4 එනවා. නේද? එකයි කියලා. එකක් ඉතුරු නේද? ඒකේ මම නැවත මතක් කරේ මොකද උනේ? අද දාන ගෙදර වැඩවල බෙදීමේ කොටසක් තිබෙන නිසා. බෙදීමේ ගෙදර වැඩක් තියෙනවා. ඇසෙරි දෙන්න. ඔව්. එතකොට ඔයාලට ඒක මම නැවත මතක් කරගන්න අමතක වුණා නම් මේ අපි YouTube එකට දාමු වීඩියෝ එක නැවත බලන්න බෙදී. හරිද? right අද අපිට අලුත් පාඩමක්. ඒ තමයි භාග කියන පාඩම භාග. හරිද? ඔන්න මම කතන්දරයක් කියන්නම්. දැන් අහගන්නකෝ. මේ දවසක් යාළුව දෙන්නෙක් ගමනක් යනවා. යාළුව දෙන්නෙක් ගමනක් යනවා. ලංකාවේ නෙවෙයි අපේ පිට රටක තියෙන පිට රටක යාළුව දෙන්නෙක් දැන් ඔන්න කැලෑවක් මැද ගමනක් යනවා. යනකොට මේ දෙන්නට බඩගිනි වටපිට බැලුවා. ආගෝ. ආ මෙන්න ඇපල් ගෙඩියක් තියෙනවා බිම වැටිල. ඇපල් ගෙඩියක් තියෙනවා බිම වැටිල. හරිද? දැන් යාළුව දෙන්න බඩගිනි වටපිට බලනකොට මෙන්න ඇපල් ගෙඩියක් තියෙනවා. ඇපල් ගෙඩිය අතට ගත්තා. කොහොමද ඇපල් ගෙඩිය බෙදා ගන්න? දෙකට කපලා. ඔව් දෙකට කපනවා. එක කොටසක් ගන්නවා එක යාළුවෙක්, අනිත් කොටස ගන්නවා අනිත් යාළුවට. නේද? දැන් ඔන්න දෙන්නගේ අතේ ඇපල් කැපලි දෙකක්. දැන් ගෙඩිය කැපුවේ. දැන් එන්න සල්ලි. හරි පැති කැපුවේ. ඒ මොකද? වැඩිපුර කපන්නේ නැහැ නේ එහෙම නේද? යාළුවෝ එක්කෙනෙකුට වැඩි එකක් කපන්නේ නැහැ. හරි මැදින් කැපුවා. හරි මැදින් කැපුවාම එක්කෙනෙකුට ලැබුණු ප්‍රමාණය කොච්චරද? භාගයක්. නේද? භාගයයි. තකින් භාගයක් ලැබුණා. එක යාළුවෙකුට. නේද? එක යාළුවෙකුට භාගයක් ලැබුණා. right ඒ වගේම ඔව් දැන් මට සර්ගේ අතේ තියෙන ගෙඩිය බලන්න. දෙහි ගෙඩිය. දැන් ඔයාලේ අම්මා සම්බල් හදනකොට අපි කියන පොල් සම්බලක් හදනකොට දෙහි ගෙඩියම මිරිකන් නැහැ නේද? එක දවසකට භාගයක් එයි මිරිකන්නේ. මොකද කරන්නේ? භාගයක් කපලා මේකට මැදින් කපනවා. ඔව් මේක හරි මැදි කපන්න ඕනේ. එතකොට තමයි භාගයේ ඉන්නේ. right. මොන මං කපන්න තරම් බැරි. මේ 30ක් තියෙනවා. අද ඇපල් ගෙඩියක් විදිහට අපි කපමුනේ. ඔව් හරි මැදි. බලාගෙන ඉන්න. ඔය විදිහට හරි මැදින් කපමු. හරි මැදින් කැපුවාම කොටස් දෙකක් ලැබෙනවා. මේ විදිහට කොටස් දෙකක් ලැබෙනවා නේද? එතකොට අපි මේ එක කොටසකට කියනවා භාගයක් කියලා. මෙන්න එක භාගයක්. මෙන්න අනිත් භාගය. එතකොට මේ භාග දෙක එකතු වුනහම සම්පූර්ණ එකක් හැදෙනවා. නේද පුතේ? භාග දෙකම එකට එකතු වුනහම සම්පූර්ණ එකක් හැදෙනවා. භාග දෙක මේ සම්පූර්ණ එකක භාග දෙකක්. තේරුණාද? සම්පූර්ණ එකට භාග දෙකක්. හොඳයි. එහෙනම් අපි මාතෘකාව අපි ලියාගනි. මද මාතෘකාව අපේ පාඩමේ අලුත් පිටුවක් ගන්න පිළිස් ලියන්න. නේද?
මාතෘකාව තමයි භාග භාග නැත්නම් භාගය භාගය භාග එහෙනම් භාගය सर ओए देखो मलिया करना है अंदर आओ देखो मलिया कर राइट अब मैं बांगे तो चित्रे को तानी बुने मेन तीन है वहाँ पांगेडिया आओ पांगेडिया तीन सर आप इतने देखना है हाँ वाला तने का पांगेडिया अरे पोटा के लिए सर कमाने का मेक पांगेडिया ओ देंगे हरी मेहंदी कापन बाग या किन्हें भी दिए ना हरी मेहंदी कापन देखे सर ओका रूल इंदे तो करना ना सर ओका लिया करना ना दा ओके तो लिया दा सामान्य आंधी में आंधी में कुछ चीज़ पे आता है नहीं दिया हरी सर हरी क्या लास्ट ना आंधी में सर एक तो आंधी रूल है वंदे ओन्ने ओन्ने खड़ा कर दिया सर लिया कोई भी दिन वाला दान बाग पाम बागे वाला दान नहीं दोड़ाम के लिए कि बाग या वाला देख ले नहीं बाग है और सामान और बिजनेस नहीं में काम करना देलूं और देलूं के लिए बाग या गासलाबू कदा
භාගය වෙන් කරමු හැඩතල ඇතුලෙන් භාගය වෙන් කරමු නලියවන් මෙතරනේ සාමාන්‍ය සුදු පාට එහෙම නැත්නම් කොළ කැබැල්ලක් වුණත් කමනේ දැන් මේ සර් අරන් තියෙන්නේ නිකන් කොළ කැබැල්ලක් සැලකු කොළය ඔව් නිකන් සාමාන්‍ය ලොකු කොළයක් සර් මෙගානුයි නේ හරි දැන් මුලින්ම අපි කපා ගනිමු මේ වගේ ත්‍රිකෝණාසන හැඩයක් කපා ගන්න. ත්‍රිකෝණාසන හැඩයක් කපා ගන්න ඔයාලා. මෙහෙම එකෙන් ත්‍රිකෝණාසන හැඩයක් කපා ගන්න. කතර කපන්න කතරෙන් දෙන්න. හෙම් මොකද්ද? ත්‍රිකෝණාස්ත හැඩයක් ත්‍රිකෝණය මේ ඉතින් ඉතින් දෙනන්නේ හරි කපාගත්තද දැන් මොකද කරන්නේ මොනිතා ලේසි වැඩක් දැන් කරන්න හදන්නේ මොකක්ද ඔව් මේකේ භාගය වෙන් කරගන්න ඕන මැදින් නවලා භාගයක් අපිට වෙන් කර ගන්න පුළුවන් නේද? මැදින් නවල භාගය වෙන් කර ගන්න. ඊට පස්සේ ඒ නැවුම් ධාරයෙන් කපන්න. මෙන්න කැපුවා. එතකොට එනවා භාග දෙක. සම්පූර්ණ එකේ භාග දෙකකට වෙන් කර. දැන් මේක මෙතන යටි මාතෘකාව යටින් අලවන්න පුළුවන්. භාග දෙක එක ළඟ තියන්න මේ විදිහට. එක ළඟ තබලා අලවන්න. ළඟම කරන්න එපා. චූට්ට දුරස් කරන්න අර. පාමෙදී අපි ඇඳ වගේ. මේ ටිකක් චූට්ට දුරස් කරමු. තන හොඳට පේනවනේ භාග දෙක කිස්නේ දෙකක් හැදිලා තිබෙනකන්. මෙන්න මේ වගේ ඒවා Thank you.
කොයි විදියට නේද? එක භාගයක් පාට කරමු. Had the dollar student ball game. Sir, අපි දැන් අලවන්න ඕනේ. ඔව් අලවන්න දැන්. හරි දැන් ඒකත් අපිට භාගය වෙන් කරගන්න පුළුවන් ඒකේ මේ කොහොමද අපි භාගය වෙන් කරගන්නේ සර් ඉතින් තමයි ඒක නම් මේ මෙහෙමත් පුළුවන් මේ බලන්න මෙහෙමත් භාගය වෙන් කරගන්න පුළුවන් ඕනනම් මේ විදියටත් පුළුවන් ඕනනම් මේ පැත්තටත් පුළුවන් ඒ කොහොම කරත් හරි භාගය දැන් භාගය ලකුණු නැවුවා භාගය දෙපැත්ත සමාන වෙන විදිහට නවලා හරි ඔය විදිහට මැදින් කපා ගන්න ඔපින භාග දෙකේන ඒකත් අලවන්න ඒකත් පුතේ අර එක ළඟ තිබෙන විදියට අලවන්න ඔයි විදිහේ ඒක ඇලුවා මේ විදියට එන්නේ මේ වගේ සමචතුරස්‍ර හැඩයෙන් භාගය වෙන් කරගන්න. සමහරු මේ පැත්තට කරන්නේ කොහොමද? මෙහෙමත් පුළුවන් එහෙමත් පුළුවන් සර් ඔව් එහෙමත් පුළුවන් ඒත් භාගයේ සමාන කොටස් දෙකක් වෙනවනේ සමාන කොටස් දෙකක් වෙනවා
නේද? හරි සමාන කොටස් දෙකක් වෙන්න ඕන භාගයේ. දැන් පාන් සැන්ඩ්විච් පෙත්තක භාගය කපන්න මේ අතරනේ. දැන් තින් මට ට්‍රැන්ගල් එකක් තියෙනවා නේ ට්‍රැන්ගල් එකක් තියෙනවා නේ චැට් එකක් නේ චින් 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 මේ මට තියෙන ඉවරයි කපන්න නැතිව අඳින්න ඕන ඈනු මරරින් නැතුව බැටරි ඉවරයි. ඔය තාසර් කපන්න තියනවද?
ත්‍රිකෝණ හැඩයක් සමනාද ත්‍රිකෝණ හැඩයක් ඉක්මනට කපන ත්‍රිකෝණ හැඩයක් सर प्रश्न की संपूर्ण संपूर्ण
නේද හැඩතල කපල භාග වෙන් කරන්න චුට්ටක් ඉඳ තියන්න අපි පාඩම අවසන් කරන්න මම මෙන්න මේ පාඩමේ පස්සේ පාඩම ඉවරයි අපේ ඒ තමයි මාතෘකාලිය ගන්න ගණිතයේ පොතේ තමයි හාල හාල හඳුනා ගන්න हाल हाल यार आप पुत्ते उड़ते आपका दिन पुत्ते मेरे वाके उड़ता कार दिया थी वेला नहीं मैं उड़ते आपका दिन राइट कौन है उड़ते आप कैंडा वो आला कैंडा गन ऐंधा के ना आप ही एक एम बागे में इंकरम हाँ कौन है बागे में इंकरा भागे में कराम में विद्या ने कोई आला दान्ना वाले भागे में ते खाने को हो जाता था ना ते खाने में मैं मैं वैरी कर बाला ने को भागे लिया तो नहीं आप इसमें केदार हाथरा देने की मूली में ताक का आमा मुकद कराने भागे टेबल कर जो बात है अरे भागे नेवता भागे के टपा इतना भागे ताऊ भागे के टपा अरे फोकल कौन है बागिया नेवत बैंक करेनो बैंक मैं बागिया नेवत कोटा से कटा बैंक करना कोटा से देखा कटा बैंक करना और नॉइज़ भी दिया मैं बागिया तेरे में ये बागिया मैं दी बैंक कर राइट सांपूर्ण एका කොටස් හතරකට කැපුව විට සමාන කොටස් හතරකට කැපුවහම කාල ලැබෙනවා මේ මේ එක කොටසකට අපි කියනවා කාල කියලා කාල ඩග්ගල ඉඳගෙන අපි පාඩම ඉවර කරන්න හදන්නේ तुम काले वा खतरा संपूर्ण एका तुम काले वा देखा
විභාගයයි කාලය දෙකක් විභාගයයි මොකද භාගයයි හරි ඔන්න නැවත උත්තර දෙන්න මේ මොකද්ද කාලය කාලය මේ මොකද්ද භාගය කාලය කීයක් තියෙනවද දෙක දෙකයි 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 තුනලදී किसी में सामान्य पंक्ति आवाज